you දි තිබෙනතුරු නොව සසරෙහි ජීවත් වනතුරුම තුනුරුවන් අත්නුහරිමි තුනුරුවන්ගේ පිහිට ලබමි තුනුරුවන් හැර වෙන සරණක් නැත යන උත්තම අධිෂ්ඨානය හැමහිතකම දරාගෙන තෙරුවන් සරණගොසින් දිව තිබෙනතුරු නොව සසරෙහි ජීවත් වනතුරුම පස්පවින් වලකිමි පංසිිල් සුරකිමි යන දැඩි අධිෂ්ඨාන සිත ඇතිකරගෙන කවුරුත් කියන්න තුන්වතාවක් නමස්කාරය. දස්ස භගවෙතු වරහතු සම්මා සංගුදදස්සේ නමුතස්ස භගවෙතු වරහතු සම්මා සම්බද්දස්ස නමුතස්ස භගවතු අරඇතු සම්මාසබුද්ගස්ස බුද්ධන් සරනංගච්ඡාමි බුද්දන් සරනංගච්ඡා දම්මං සරනංගච්ඡාමි නම්මන් සරනංගච්චා සංගං සරනංග්චමි සංගන් සරනංග්චාමි දුතියංපි බුද්ධන් සරනංගච්්චමි තියල්පි බුද්ධන් සරනංගච්ඡාමි දුතිියංපි ධම්මං සරනග්චමි තිියම්පි දම්මං සරනග්czaාමි දුතිියංපි සංගං සරනග්චමි තතිියංපි බුද්දං සරනගczaමි තතිම්පි බුද්දං සරන ngaczaම තතිියංපි දම්ම saරනංගczaමි තතිම්පි දම්මං සරන ngaczaමි තතිියංපි සංගං සරනංගච්ඡාමි තතිියන්පි සංගංචරනංගච්ඡාමි පානාතිපාතාාවරමනී සික්කාපදං සමාධයාමි පානාතිපතාවේරමනී ශික්කාපදන් සමාධයාමි අදින්නධනාවරමනී සික්කාපදන් සමාධයාමි අදින්නාධනාවේරමනි කාපදන් සමාධයා කාමිසු මිච්චාචාරාවරමනී සික් කාපදන් සමාධයාමී කාමේසු මිච්චාචාරාවේරවනීසි පදන් සමාධයාමි මුසාවාදාවේරමනි සික්කහපදන් සමහධයාමි සාවාදවේරමනී සි කාපදන් සමාධයාම සුරමේරය මජ්ජ පමා දට්තාානාවේරමනී සික්හපදන් සමාධයාමි මජ්ජ පමා දට්ටනවේරමනිී කාපදන් සමාධයාමි සාදු කියන්න සා ැ කවුරුත් ධර්ම ගෞරවය උපදවාගෙන හොදට බණටිකහන්න සූදානං වෙන්න. සමන්තාචක්කවාලේ සු අත්‍රාගචංතු දේවතා සදධන්මංනීරාජස්ස සුනංතු සග්ගමොක්ක දං දම්ම සවෙන කාලෝ අයං බදංත දංම සවනකාලෝ අයං බදන්ත දම්ම සවෙන කාලෝ අයං බදංත නමුතස්ස භගවෙතෝ අරහතුෝ සම්මා සංබුද්දස්ස නමෝතස්ස බගෙවෙතෝ අරහතුෝ සම්මා සංබුදු්දස්ස නමෝතස්ස භගවෙතෝ අරහතෝ සම්මා සංබුද්දස් සුවිජානෝ භවංහොති සුවිජානෝ පරභවෝ දම්මකාමෝ භවංහොති දෙස පරභාවතිී පූජනීය මහා සංරත්නය නවසරයි බනන සැරසනු මාසල සිටිනමි දරුවන් ප්‍රධාන ලක්ු වැසි ලොෝවැසි සැදහැති පින්නතුනි. පොසුන් උදාවත් සමගම මෙම අපේ බෞද්ධ නාලිකාවි ධරම දේශනා මාලාවක් යොදා හදාගෙන එහි එක ධරමානු සාසනාවක් පවත්වන්ට ලැබුණ මටත් ආරාධනාවක් ඒ ගැන මම් බොහෝම සතුටු විමින් මම මෙම නාලිකාවිහි ධර්ම දේශනාවකට අවුත් හැමදාම කියන කතාවක් තියෙනවා. ඒ තමයි දැන් අපටත් නාලිකාවක් තියෙනවා නැත්නං අපිටත් දැන් චැනල් එකක් තියෙනවා කියලා සතුටු වෙන්න පුළුවන් කමක්තියනො මේ ද බුඩිස්ට නාලිකාව අපේ එකක්. මේ අපේ දේ හරි වටිනවන්නේ දැ බුදුරජාණන් වහන්සේටත් පුතේ අපේ කමත් කියන එක තිබුණා. ඒ නිසානි උන්වහන්සේ දැවසක් කර කිබුල්වතින් හමන සුළඟ පවා සුවදායක බවදේ සනා කළේ උන්වහන්සේ ඉපදුුණු බිමට ගමටඋහන්සේ කොච්චර ඇලුම් කලාද. කොච්චර ගෞරෝ කලාද. එනිසා මේ අපේකම කියන එක කාටහරි නැත්නම්. එතනයි දලා ජාතියක් වසයෙන් ආගමක් වසයෙන් රටක් හැටියට මේ හැම අතින්මරගෙන බැලූ පරිහානය තමයි අපට ගැහන්නේ. ඒ නිසා පුංචි අභිමානයක් පුංචි ආඩම්බරයක් තියනවාම පෙරමතක් කලා වගේ මේද බුඩිස්ට නාලිකාවට ඇවිල්ල බණටිකක් කියනකොට මේ මගේ එකක් කියලා අපේ එකක් කියන සතුට තබාගෙනයි ධර්මදේශනාව පවද වන්නේ. ඒ පිළිබඳව සම්බෝධි විහාරාධිපති අපේ අතිගෞරවාස් පද අවසරයි. දරනාගම කුසල දම් අපේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට අපේ ගෞරවය පළකරන්ට ඕනේ. අද මගේ ධර්මදේශනාවට බණ අහන්න වෙ ඉස්සරහට ඇවිල්ලඉන්නේ පුතාලා. ඉගනගන්න පාසල් යන හැදෙන වැඩෙන පුතාලටිකක්. දස්ේ නානායක විද්‍යාලයේ පුතාලා තැම් මේ බණටික මෙතන පුතාල වාඩිවෙලා ඇහුවට මුළු ලෝකෙම ඉන්න බනාහන මනුස්සයෝ වැඩිහිටියෝ තරුණාය දරුව විවිධ වයස්මට්තංවල අයයි එනිසා මේ හෙමෝටම හරිියන්න මේ බණටික කියන්නත් ඕන මෙතැන් ඇවිල්ල ඉන්න පුතාලට හරිියන්නත් ඕන ඒ නිසා මම හිතාගෙනාපු මාතෘකාව බණ පටන් ගත් අයිම් පස්සෙ වෙනස් කළා. ඔයාලත් ඉන්න නිසා ඔයාලටත් හරියන්න ගැලපෙන්න්න බනාහලා ගෙදර යනකොට නැදනම් තමන්ගේ වාසස්ථානයට යනකොට අරගෙන යන්න කියල යමක් මුණ හරි තන්ඩිපායි. ඒ අනුව තමයි පරාභව සූත්‍රයේ එන වෙ ගාථහා රත්නය අද ධර්මදය සනාමට මාතෘකා හැටියට තබා ගත්තේ. සුවිජානෝ බවන් හෝතයි සුවිජානෝ පරාභවෝ. දම්ම කාමෝ බවංහෝතී දම්ම දෙස්සේ පරාභවෝ. දවසක් මැදියම්රෑ දේවතාවක් කනෝ බුදුහාමුදුරුව හම්බවෙන්න. එ දෙවිවරු බුදුහාමුරුව හමුුවන්න එන වෙලාව තමයි මධ්‍යිමරාත්‍රී බුදුරජාණන් වහන්සේ ඒ සඳහා වෙලාවක් වෙන් කරල තිබුණා. බුදු හාමුදුරන්ට හොඳ කාල සටහනක් තිබුණ නිපති හොඳ කාල සටහන ගන් වහන්සේගේ දවසේ එක විනාඩියක්කත් අපතේ හැරියනෑ කාලයේ උපරිමෙන්ම ප්‍රයෝජනයට ගත්තා. අපි රටේ අපි ජීවිතවල හරිම අඩුුවනිමි කාලයට වටිනකමක් අපි දීලනේ. අපි පාරවල් හදලතියෙන්නේ. අපි ආයතන හැදිලතියෙන්නේ හදලතියෙන්නේ. අපි ගෙවල් දුරුවල් හැදිලතියෙන්නේහ අපි රටේ මනුස්සොයෝ හැදිලතියෙන්නේ ඇදිල ඉන්නේ හැම්ම තැනම අරගෙන බැලුවහම කාලෙයින් වැඩගන්න නෙමි කාලයේ තියන වටිනාකම දැනගෙන නෙමේ. කාලයේ කුච්චර වටින. අද ඉස්සර කියන්නේ කාලය මොනහා සමානයිද. රන්හා සමානයි කාලයේ රහා සමානයි කියලා මට හිතන ඒකත් ඒෙම වෙන්න බෑ. ො රන්වලටත් මිලක් තබන්න පුළුවන්. මිලක් දෙන්න පුළුවන්. නමුත්පුතේ කාලයට හෙම මිලක් තියන්න බෑ. එනිසා මේ ගතවෙන හැම තප්පරයක්ම අපට වටි නොවා. සහ මේ හැම නිමේෂයක්ම වටින්න විදියට යොදාගන්න අපි මහන්සිගණ්ඩ ඕනේ. දැ මේ පුතාල ස්කව වලය නොෝ ඉගැනගන්නවා පන්ති යනු කාලයහළමනා කරනය කරගෙන තියෙනවා. ඒ අතරේ බණ ටිකක් කහන්නත් අද පන්සලටවා. ඉතින් කොච්චර හොඳ වැඩකටද ඔබේ මේ කාලය කැප කරල තියෙන මේක නිකරුණේ නාස්තිවෙන වැඩකට නැති කාලයක් වෙලාවක් දෙමේ. බොහෝම වටිනෝ. එනිසා මේ කාලයේ තියෙන වටිනාකම මේ ගතවෙන වෙලාව. අපට ඇතුම් දා නැවත අද්දල ගන්න බෑ ගියොදයාමයි. එනිසා ස්කාල සදහනකට වැඩ කරන්න පුළුවන්නම් හරීම වටිනවා කාලෙෙන් උපරිමෙෙන්ම වැඩගැන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේමයි. කාලය උන්වහන්සේ හදාගෙන තිබුණේදැ අපේ බොහෝ ජීවිතවල් අරගෙන බැලුවහම අපි වැඩිපුරම වැය කරල තියෙන්නේ අපේ වෙලාම අපේ කාලය සමහරු කතා කර කරන්න. ඒම ලැතිනම් සමහරු නිදාගන්න. සමහරයි? කතා කලත් එය නිදී කියල කියන. දවල් දොලහට කතා කල්ලා ඇහෝතේම ර හවලාකෝ කියලා ඒත් නිදය දොලහටත් නිදි දවල් දොලාටත් නෙද. එහෙමින්නවා. සමහරයකින් කතා කරල හම අරයකෝගේ ය කනවා කියනවා. එය හුයි විලාවි කතා කළත් කනවා අන්තිමේ බැලුවම් මිනි වැඩේ කාල. කාපුූ එකමයි කරලා කියන්න ෙන ගෙති දෙ යන්නේ. කෑම කන්න කියත් ඉක්මනට පසමෙන් ක්මනට කාල. කොයේ කටයුත්ත කරන්න ගියත් ඉක්වනට කටයුතු අවසාන කරලා කාලී ඉතුරු කරගන්න පුළුවන් රීම වටිනෝ. හරිමෝට නිසා අපි රට මිනිස්සුන්ට මේ කාලයේ තින වටිනකම අවබෝධ කරගෙන නෑ සමහර රටවල්ල බති යුදේ පාන්දර හතරීදල මනස්ය මහාරටබෙහ. අතර හිඳල වැඩ කඩියෝගේ හේදුවනු මහේදුවනු නිකායන් වැඩ කර නැතුවදූ නොනෙින් වැඩකට ඇතුවයි මනුසේ හරියට වැඩ කරනු. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ කාලයෙන් දවසින් එක වෙලාමක් වෙන් කරලා තිබුණ මැදියම් රෑ දෙවියන්ට දෙවියන්ටත් තියෙනුන එක ගැටලු එක ප්‍රශ්සුද තියනවා දැන් මේ දේවතාමට තිදි විච්ච ගැටලුව තමයි සුවිජානෝ බවංහෝතී, සුවිජානෝ පරාබවෝ. බුදු හාමුදුරුවනි මේ දියනුවෙන අය කවුද. පිරිහෙනයක් අවුද කියලා. එතකොට බුදුහාමුදරුවදී උත්ත්‍රේ තමයි පතේ දම්ම කාමෝ භවංහෝතී ධම්ම දෙසී පරාබවෝ. ධර්මයට කැමතිගෙනා තමයි දියනු වෙන්නේ. ධර්මයට දවේශ කරන්න ධම්ම දෙස්සී. පරාබවෝ ධර්මයට දවේශ කරන්නා පිරිහෙනවය. සමහරුන්ට කිසිීම ආගමක් නෑ දහමක් නෑ. ය සමහරුන් ජීවිත නිකංම වේලිවේලි ඉන්නේ. එෙමින්නෝ න. කිස්සිම ආගමකට නෑ. සමහරුන්ට කිසිම ජාතියකුත් නෑ. නිකාන් කා දමමින් කාලයේ මරමින් ඔහ ඉන්නෝ. බොහෝම සාර්ථක. ත් මක් නැති සතුටක් නැති කකා බිබී සතපවන ජීවත් කරවන මේ මහපොලොවට බරක් වෙච්ච ජීවිත. දැම් මේ දරුවන්ගේ ජීවිත එහෙම වෙන්න බෑ. මේ මහපොලොවට බරක් නැති. රටට ලෝකයට වටන්න මිනිහෙක් වෙන්ඩ පුංචි කාලේ දල දැම්ම එදළම අධිෂ්ඨාන කර ග්ඩ ෝනේ. එහෙම වෙන්න නම් අපට ධර්මයක් තියෙන්ට ඕනේ. මේ ධර්මයෙන් කරන්නේ අපිව නිවැරදි කරණය කරේ. වැරදි කියන දේවල් ඕන තරන් අපි කාකා අතිනුත් සිදුවෙන්නට පුළුවන්. ධර්මයේ දන්න කෙනා ධර්මයට දාලා බලල අරගෙන ඒ වැරදි හදාගන්නවා නිවැරදි කරගන්නවා. දහම නොදන්න කෙන පාපයට ලැජ්ජාවක් නෑ බයක් නෑ ඕන පාප කර්මයක් කරන්න. දක්ෂයි. ඒ නිසා අර දීවතාව බුදු හාමුදුරුවන්ගේෙන් අහ මේ පිරිහෙන්නේ කවද දියනුවවෙන්නේ කවුද බුදුහාමුදුරුවන්ගේෙන් ලැබුණු කෙටි උත්තර දෙක තමයි දියනුවන්නේ ධර්මයට කැමති කෙන පිරිහෙන්නේ ධර්මයට අකමැති කෙනා. මේ ගත වෙන කාලය පොසන් සමය. ලෞවතුරා බුදුරජාණන් වහන්සේගේ සිරි සත්්ධහමයේ පනිවිධය අපි ජීවිතවලට රැගෙන ආවි අනුබුදු මිහිදුු මහරහතන් වහන්සේ ස මහිදු හාමුදුරූපතේ අපට ලොවතුරා බුදුරජාණන් වහන්සේ හැරෙනකොට ඊළඟට අපි සිහි කළ යුතු වැඳිය යුතු පිදිය යුතු දෙවැනි බුදුන් හැටියට අපට සලකන්න පුළුවන් මිහිදු හාමුදුරුවූ. ඇයි. ලෝවතුරා බුදුරජාණන් වහන්සේගේ මේ නිර්මල ධර්මය අපි ජීවිතවලට ලංකලේ මිහිදු හාමුදුරුව නිසා. මිහිදු හාමුදුර හැබැයි. ඒ මොනවා කතා කළත්. අපට ධර්මය අරගෙනාව මිහිදු හාමුදුරුවූ කියල කිව්වට මිහිදු හාමුරුවූ ගැන කතා කරන්නේ පොසොන් කාලට විතරක්න මීද. මීදු හදුරු මක්ව පොසොන් කාල විතරමයි. පොසන් කාලෙති විතර මීදුු මහරාතන් වහන්සේ මීදු පෙර හැරවල් තියෙනනවා මහින්දාගමනයට අපිම බිහින් තලාවහදනවාව හැමතියම්ම කරන හැබයි පොසොන් නිවර වුුණා විතරයි ආයිමත් මීදුු හාදුරු නිකං ඕෆ් කල්ල තියනවාගේ නිකං අරු ඕ් කරනවාගේ මීදු හාඳදුරු ්කන ආයිමත් ඊළංඟ වරුද්දෙ පොසොන් කාලට ද හාදුර න් කරගන්න. ඒ තැනට අපි දැන් නිකන් හරි ආත්මාර්ථකානිවෙලා. ඔයිට වඩා මටහිතනොෝ අප බුදුරජාණන් වහන්සේට අප අපේ ගෙදර බුද්ධ පූජාවති යල වැඳල මතාවත් කරනෝ වගේ මිහිඳු මහරහතන් වහන්සේගේ. ෝ මේ නාලිකාවට ආවුත් අලුත් යෝජනාවත් කරලාමයි යන්නේ. මොකදද එදාමං මෑතක බණටපි ලාාමෙත් මංගුව. ලංකාවේ හැමරපවාහිනී නාලිකාවල්ලම උදේට පැනපැන බන කියනවා. උදේට දිගට හරහට බණ කියනවා. හාමුදුරුවරු තරගෙට බන කියවනව වඩම්මලා. ඇැබැයි හවස්සෙනකොට එක බනපදයක් කන්නේෑ. හවස්්‍යනකොට සම්පූර්ණයම ඔය චනලකාරයෝ කරන්නේ හා මිනිස්සු අවුලවනවා. උදේරණයක් නිවල ගන්නවා. අවස්සරකට මෙ හවසසාතර ප නකට මිනිස්ු පත්තු වෙේ. ඒලාටයි බනපදයයක් ෝ නැත්තට මුදේ ටත් නරකනෑ හොඳයි. නත් උදේතත් වඩාමට හිතනවා හවසට හරි ෝොඳයි. ඇවදේට නැගිටෙන් පස කොහොමත් අපි නිල ඉන්න වෙලාම. හවසට වැඩ ඇරිලා වැඩ කරල්ලා ඉස්කෝලිගීල පන්දිගහිල්ලා දවසින් භාගයක් ගතවෙලා විධ ගැටලු ගැටුම් අභියෝගවලට මුහුණදීලා. විධාකාර මනුස්සය හම්බ වෙලා බස්සගේ හැප්පිලා තෙරපිලා ඇවිල්ලා බොහෝම විඩාබර වෙලාවක. අපට ගලාගෙන යන්න තියෙනවන අපේ ජීවිතය හරහා බණපදයක් හවස්සරුයි. මම ඉදා එහෙම යෝජනාවක් කලා ද ඒ ගැන සමහරැත්තන්ගේ අවධාන යොමු වෙලා තියන බවත් මට සමහර ආයතන කිව්වා සතුටයි. අදමම කරන යෝජනාව තමයිකුමක්ද මිහිඳු හා මුදුරු පොසොන් එකට ගිතරක් මකුණු දැ කඩල එලියට ගන්න නැතුව හැම දාම උදේට හවසට බුදුරජාණන් වහන්සේට වැදනමස්කාර කොට බුද්ධ පූජාව බුද්ධ වන්දනාව කරන වගේ මිහිදු මහරහතන් වහන්සේ වන්දනාව කියල එකදු අපි පටන් ගන්න ඇයි බුදුරජාණන් වහන්සේ හැරෙනකොට දෙවැනි බුදුන් හැටියට අපි සලගන්නන්නේ මහිඳු හාමුදුරු. උන්වහන්සේ තමයි අපේ ජීවිතයට බණ මේ ධර්මය අරගෙනාව හැබැයි. මිහිදු හාමුදුරුවන්ට නොසැලකුවාට නැතිනම් වැඳුම් පිදුම් නොකලාට අපේ හැමගෙදරකම වැඩඉන්න තව රහතන් වහන්සේ නමක් වැඩඉන්න. බුදු හාමුදුරුව හැරෙනකොට අනුබුදුමිහිඳදු හාමුදුරුව නැත හැබැයි රහතන් වහන්සෙන මක් වැඩයින්න කවුදී. ඇ හැමගෙදරකම උළුුවස්ස උඩයි වැඩයින්නේ. සීවලි මහ රහතන් වහන්සේ බලන්නකු. කාතකින් බැලවාම අපි ගොච්චර පෙරේත ජාතියද්ද කියලා හැම කියන්නේ හොඳයිව හැ ඇයි සීවලි මරාතන් වහන්ස තරකින්නේ. අපි ඉස් මං කිය නරකනෑ හොඳයි සීවලි මාරතන් වහසගේ ජායාරූපය අයින් කරන්න දෙපා. මගේ ස්ථානයක්ත් සීවලි හාමුදුරු වැඩඉන්න තැරක් සීවලි අසපු. හැමුත් මං කියන්නේ? සීවලී මහරහතන් වහන්සේගේ ඡායාර්රූපය සයාරුව අපේ හැම ගෙදරකම තබාගෙන තිබෙනවා. ඇයිඒ. අපේ හිතේ හිත කියනවා. සීවලී මහරහතන් වහන්සේ වැඩඉන්නවනං අපට හොඳට කන්න ලැබෙනවා කියන මෙනවේ සිතුවිල්ල කන්න හම්බෙනවා. කතාාව ඇත්ත පුතිේ බුදු හාමුදුරුවුත් ඇත වඩනකොට සීවලි හාමුදුරුව ඉන්නවද කියලා හැරිලා බල අහල යන සීවලිත් ඉන්නවාද. සීවලී මහරහතන් වහන්සේ ඉන්නවනන් තැනක කවදාමත් සව්පසේ වරදින්න කෑම බීම ගහක්කොඩ හිටියත් ගලක්කොඩ හිටියත් හොඳට කන්න බොන්න ටික ලැබෙනවා. කන්න බොන්නටික ලැබෙනු. ඒක සීවලී මහරතන් වහන්ේෙන් කරෙන කාරයෙෙ. ි මුතුරුවන්ග කරන කාරිය තයහෙම ඒ විශ්වාසය තුළ ඉඳගෙන සීවිලි හාමුදුරුවන්ට වැඳුම් පිදුුම් කරන්නඩඕන. හැබැයි ඊට වඩා ස්සනහට ඉදිරියටග හිල්ලා අප මිහිදුු මහරාතන් වහන්සේගේ තත් අපේ ගෙදර කුටියක් හදලා මිහිදු කුටිය කියලා බුදු කුටිය වගේ පුංචි කුටියක් හදලා වැඳුම් පිඳුම් කරන්නට අපි මේ සක්. කාලයේ ගතවෙලා පොසොන් සමය උදා වෙලා මේ පොස සමයේ අලුත් පනිවිදයක් අපි ජීවිතයට එකතු කරගන්ට උත්සාහ කරන්නට ඕනෑ. ඒ කාරණ විශේෂයෙන් මේ වෙලායි මතක් කළ යුතුයි. හැබැයි සීවලීම හරහතන් වහන්ස වැඩයි න වගේම තව ඉන්නෝ රහතන් වහන්ස දැන් බක්කුල බහරහතන් වහන්සේ. නීරෝගී ඇත්තන් අතරින් නිරෝගී මහරහතන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලබන්නේ බක්කුල මහරහතන් වහන්සේ. නිරෝගී හාමුදුරුව එනිසා ඔය වගේ අලුක් දෙයක් ගැන නැවත හිතන්න වෙලා තිබෙනවා විසේසෙන් මේ පොසොන් සමයේ නිසා මේ කාරණාවත් මතක් කළ යුතු නිසයි අවධහනය යොමු කළේ ඒ කාරණාව පිළිබඳව. අපි බෞද්ධ රටක ජීවත්වෙන බෞද්ධ සංස්කෘතියෙන් හැදුුණු වැඩුණු පිරිසා. දැම් මේ පුතාල මේ ඉස්සරහ බණටිකහන්න ලෑස් වෙල ඉන්නවා. මේ දරුවළඟ තියෙනව මහා පුදුම වටින ගුණ ටිකක්. ඔය ගුණය ඔය හරය ජීවිතවලට මේ දරුවන්ගේ ලැබුණේ. තාල මගකතියා ගන්න බෞද්ධ සංස්කෘතිය තුළින් බෞද්ධකම තුළින්. ලෝකයේ වෙන කිසීම රටක නැති මහා පුදුවම සිරිත්මාලාවක් අපි ළඟ තියනෝනේ. අපේ රටේ ජීවත්ව වෙන මිනිසුන්ගේ මහ පුදුම සිරිත්්ටිකක් තියනවා. හැම විටම මෙන්න මේ සිරිත් කියන දේවල් නිර්මාණය වුණනානන් නිර්මාණය වනේ බෞද්ධ කමත් එක් කලා. බෞද්ධ කමත්ෙක් කල දැන් පොඩි දෙයක් කියනවාන ඉස්සර පුතේ අපේ ගෙවල්ලල. අපිට බටගිනි වෙලා අපි මහනවෙන්න ඉස්සල මතකයි බටගිනි වෙලා අම් මළඟට කියාම අ මේ බටගිනිී කියලා කිව්වාම. අම්ම කියනවා පුතේ ඩිංඟක් ඉන්න මොන අටද. ගෙදර බත්පිගාන ඉස්සෙල්ලම පෙදන කෙනෙක්කින්වා. අපි අම්ම ඉස්සල්ලමගෙදර බත්පිගාන පෙදන්නේ කාටන කාරද පිදන්නේ දැ ඔයාල සහල්ලලාට දන්න නෑ මොකද ඔයාලකිවල්ල ඒකන කෙලෙනවා ඇති. ඉස්සර ඉස්සල්ලම බත් පිාන පෙදන්නේ අපිටද මේ දරුවන්ට පෙදන්න අම්ම මේ බඩගිනී කියලා කිව්වාම අම්ම කියනවා පොතිේ ඩිගක් ඉන්න තාත්තට බෙදනකන්. තාත්තටබිදන්නේ. පලනක කෘථවේදීත්වේ. ද උදේදල නැහිල මැරිල හම්බ කරගෙන අම්ම කියන සහල්ලට පුතේ මන් මේ තම්බ තම්බ දුන්නට තාත්ත තමයි උදේදල නැහිල මැරිල පුතේ ඒ හම්බ කරගෙනෙන්නේ. එනිසා ඒ හම්බ කරගෙන නහින මැරෙන දුක්විදින තාත්තාව බුදු කෙනෙකුට වගේ බුද්ධ පූජාව තියනෝ වගේ තාත්තාගේ පිගානට ඉස්සල්ලම බට්ටික බෙදනෝ. බලනපති කුච්චර වටිනවද දැන් අද අපේ ගෙවල්ලල හෙම නෑද. අද තාත්තාට බත්තිහිම සමහර වෙලාවට බෙද නෙ නෑ. ඒකට මේ අම්යම් රූපවාහිනි නාලිකාවල් වල තිය එකක නාට්‍යය අරෝමේවා ඒවත් වගේ කියන්න ඕනේ. උදේට කනකොට කටිය ෙදර නෑ වල්ත කනකොටත් කට්ටිග වල නෑනේ කවරුවක් යන්තංහරි තාත්තල අම්මල දරුටික එකතුවෙන්නේ රෑට රෑට කන වෙලාවට තමයි එකතුවෙෙන්. නමුත් ඒ කන වෙලාවටවත් දැන් සතුටු සිතින් අර පුටු මේතවලව වාඩිවෙල ඉඳගෙන නිදහසේ කණ්ි නෑන. ඒ කනවෙලාවටත් එක කෙනාට වෙනවැ කට්ටියක් අනවා. සමහරවෙල කට්ටියක් ඔ ඇසේ ගුටිකනවා. ඒ කනවා ගුටිකනුව හැමදයමද කෑමූ කියල මේසෙට ඇරල ඉස්සර අතාත්තා ලඟින් වට පිටාවින් අම්ම ඉන්නවා. ළමයින්ට බදබදල ඊලකට අම්ම ඔය කිට්ටුවෙන් ඉන්නවා. අදම නෑනේ අද කෑම ඇරල තියනවා ඕන්නන් ඔන්න ඇරලදානය එකයි. හවුරුව මෙලෝ මිනිිහෙ ලඟ පාත කර. ෑම ඇරල තියනවා ඕන නම් ඇරල දානය එකයි කියල ඒගුල්ලු ඉන් අර. ඒ හ දහ බලාගෙන අනි මි ෝචන පපුූජාව කරන පැ දෙකක්තුරක්. රී අවාසනාවන්තයින. හරිම අවාසනාවක් මේ විද්‍යුත් මාධ්‍ය අපි දියනුවට ලැබිච්ච දේ වල්ි ඉස්සරෝ තිබුන්න හැබැයි මේවයින් අප ග්ඩෝනපතේ මතකතියාගන්න හොඳ දී විතරයි. හොඳ දේ එත්තුේ පෙරල්ල මේ තෝරල්ල බේරල පෙරල අරගන්න මට අවශ්‍ය කරන වැදගට්ටික විතරක් හොඳ ටික විතරක් ගන්නවා. අනිට්ටික වහලදානවා. බැහැර කරනෝ කුුණු කූඩිට විසි කරනවා. අපි හමනමේන. අපේ ජාතියේ තියන මේ නිදහස් කම කොච්චරද කියනවනම් ඕනමකුණුගොඩක් ඕනම රටකින් යන ඕනම කුුණු ොඩක් බරගන්න අපි ලෑස්තියි. දැ මම පොහී දවසක සිල්වැට සටහනකට කියා මාල දෙවයිනට. මාලදිවේනට කියා. මාලදිවේන ගුවන්තොට පොලිම්පුතේ. ඒට ඇතු වෙනකොට අපට කිසිම දෙයක් අරගෙන යන්න දෙන්න බුදු පිළිමයක් වත් වෙසකාඩ් එකක්කත් පොතක් පතක් වත් මොකක්ක තරගෙන යන්න දෙන්න. බෞද්ධයට තට ව වනාගංවලටත් බැ ඒ රටේ එකම ආගමයි එකම ජාතියයි පුදදුම නීති තදයි මං කිය නිහෙමවෙන්න ඕනනෑ අපි අපි ඒම නිමේනේ. අපිට ඕනු දෙයක් අපි රටට එනකොට ඕනු දෙයක් අරංගෙන පුළුවන්නේ ඕන දෙයක් අවරුවත් හෝයන්න නෑ බලන්නේ නෑ. අපේ රටට ඕන දෙයක් අරගෙන් පුළුවන්ුව රටවල් ගිල්ලට කොට්ටීමන වැඩිපුර මරංගද අරක්කු අරෝම අරයන්න බෑයි රට. මෙෙන රටක යනකොට අරගෙන යනවන ඉතන්න තියල යන්න ඕන ගන්තොට ොල තිෙල යන්ට ඕන රට අරයන්න බ පිටින් ගෙන කිසිම දෙයක් පිටින් ගන කිසි දෙයක්. ඒ රට ඉදල ආයිමත් ඒ රටින් බැහර වෙන කොට අරතේබ ොහතල්ික ඔන්න අරයන්න පුුව. ඒම අපි එමනම අපි ලංකාවට කවුරුුවරි ගොඩ බහිනවා කියලා පාරංචියයක් අවුත් අපි කියකර වීදං කරල හරි දුරකත නඇමතුම දීලා කියන්නේ මරංගන්න කියපනවාද බෝතල්මනි ඉහහින්න්න අත නොද බං එනක රගෙන් ඕන කිය ඔයි මොහරි උසමහත බෝල්තිික කරම්වරින් කියල නෙගන්නේ මෙහි නෑවගේනිකත් ලංකාවේ නෑම වගේ කා ලෝකෙ කොහේවත්න චතරමට මංහිතනව භාර්තීනි ලංකාවෙන්න්න ඕන ගිනිස් ස්වාර්තා හරු දන්න ඇතුවේ ඇති මංහිතන දන්නවා දන්න. ඒමනුත් අපට තව රම්පදක්කවකම්බෙනවා වැඩිම භාරගණන ලංකාවේ වන්නඩ ඕන මංකිහිතන හැටියට. පොතේ හැටිියටන. ඇති ඒ නිසා අපි අන්න ඒ වගේ ඕනම කුණුකොඩක් බාරගන්න. ඕනු කුණුගඩක් බාරගන්න. ඒ අපි පිරිහීම පිණිස විනාසේ පිණි සමයි හේතු වෙලා තියෙන්. එහම වඩ ඕන න මීට වඩා තදගතතියක් තියෙන්න්න ඕන මං කියන්න ඒ රටවල් වල වගේ එච්චර තද ඕන නැහැ. නමුත් මීට වඩා දැන්නිකන් සීම නෑනේ වටිනකම කෞද කියනවාගේ වල්බූරු නිදහසත් යන්න ඕනගෙනකුට ඕනු දෙයක් කරන්න පුුවන් නිදහසක් කට දී තියෙන මේක නිසා. අද පුංචි මේ දරු පරම්පා විනාස වෙන පපුති ඔයාල දන්නැති වුණාට. තරුණු පරම්පා විනාශස වෙන තැනට ගිල්ලා තියනවා. වැඩි හිටියොත් එහෙමයි.ඒනිසා මීට වඩා අපේ රටේ නීති තදවඩ ඕනේ. නීති තියනෝ ඒව ක්‍රියාත්මක වෙනන බණම කියල්ල ධර්මයෙන්ම සියලු දේ කරන්න බෑ අද. එනිසා ඒ ගැනත් මේ වෙලාී මතක් කරන අතරත. මම අර කියාගෙනාව අර අපි ගෙදරතිබුණු ඒ දැහැමි ගතිය ධර්මානුකුබලකම් ොහොම සරලව අරගෙන බැලූත් අම්ම තාත්තට බෙදන්නේ නැතුව දරුවකොටත් බට්ටික දෙන්නේ නෑ. කෘථවේදිකමනමේද ඒ කළගඩ සැලකීම ඒ ගුණේ පුද්දුම විදිහට අපේ ජීවිතවල තිබුණ අදේවා මේ අලුත් කමත් එක් කලා නැත්නම් නෞ්‍ය කරණයත් එක්ළ එස්සියලු හරවදදේ පංගහල විනාසක කල දීර. ඒ අපි පිරිහමී ලක්ෂණයක්. අර දේලත බුදුහන්දුරන් ඇහුවනි පිරිහෙන්නේ දීනුවන්න මන නිසා ධර්මය තිය තිබුණුත් ඒ තියන තැන බොහොම සුන්දරයි. හරි ලස්සරයි. ද බොහොම තියෙනුවේ අධ්‍යාත්මික හරි සැනසිරිදාක ජීවිතය. හැබැයි ධර්මයේ නැතිවුණත් එතර තියන්නේ පිරිහන ඒවගේ එකනෙකාට ලෙං ගතුකමක් නැති සහයෝගයක් නැති සහජීවනයෙන් තොර මිනිස්සු ටිකක් ජීවත්වෙන නොහේ නිකං ඇවිදින මලකනන් වගේ ජීවත් වෙන පිරිසක් බවට පත් වෙනවා. හැබයි ඊට වඩා මේ සිංහල බෞද්ධ සංස්කෘතියෙන් හැදුනු වැඩනු ඔයඇත්තු අපි මතගතියා ගැන්ඩ වෙලාවෙ හැටියට. මම එක කාරණාවක් කියන්න මොකක්ද මේ ලෝකයේ කිසිම රටක් නෑ කිසිම ජාතියක් නෑ කිසි ආගමක් නෑ එකම රටයි එකම ජාතියයි එකම ආගමයි ඒ ලාංකේක සිංහල බෞද්ධයා විතරයි මෙන්න මේ කියන සිරිත කරන්න. මේ සිරිතත ගරු කරන්න මොකක් දේ. ලංකාව සිංහල බෞද්ධයා විතරයි. වෙන රටක නෑ. ජාතිය ගැන වෙන ආගම කනෑ. මොකක්ද. වැදූ අම්මටයි හැදූ තා තටයි පසඟ පිහිටුවල ගාත දෙකක් කියල වන්දනා කරන. වැදූ හැදූ මටයි පියාටයි පපුතේ පසඟ පිහිටුවල. මොනුවද පසග? පසඟ කියල මොනවාද හැම නලලයි? දෙලමිටයි දෙ දනයි. නලලයි දනිස් දෙකයි වැලමිට දෙකයි. ඉස්සල්ලම නලල බිමතියනවා. න බති ඊට දෑත බිමතියන. දෑත මෙන්න මෙහිමයි බිමති යන මෙෙම දෑත මෙහෙම බිමතියනවා. ඊළඟට මේ දෙවැලමිට මහ පොළො වෙතියන. ඒට නිස් දෙක මහපොලෝොට තියනවා මේ කියන තැන් පහ මේ කියන ස්ථාන පහ මහපොලොවට තබල පිහිටුවලා කරන වැඳීමට වන්දනාවට අපි කියනවා පසඟ පිහිටුවල වදිනවා කියලා. දෙ අපි අම්ම තාත්තට වදින්නේ පසඟ පහිටුුවල. හැබැයි නිකම්ම පසඟ පිහිටුවල න ඊළඟට ගාථ දෙකක් කියනවා. තාත්තට උද්ධිකාරු වලින්ගිත්වා අම්මට දස මාසේ උරේකදවා. ඔය ගාත දෙකම කියලා තාත්තට යම්මට වන්දනා කර මේ සිරිත මේ ලෝකෙ කොහේවත් නෑපති. ඔයාලා කොත්තනක හිටියත් අම්ම තාත්ත නැතුව ළඟපාර්තක සමහර වෙලාවට මාශික ගාරීන්ද ගැන ඉගනගන්න දරූෙන්න්න පුළුවන්. නැතිනම් ගෙදරීදල පාසලට එන දරුවෙන්න්න පුළුවන්. ඒ වනත් තමන්ගේ දවස පටන්ගන්න පුතාලා දවස අවසාන කරන්න පුතාලා. අම්මටතාත්තත නැඳල මේක මහක් පුද්දුම බලාගෙන ඉද්දි ගුණ ලැබෙන වටින සිරිතා. කද අනිප්පතිෙන් අම්මතතාත්තට නොසල කියැන අම්මතාත්තට ගරහන, අම්මතාත්ත ගැන ෞරවයක් නැති දරුවෙක් සමාජ දෙ ගැ සමාජයට බිහි කරනවා කියලා කියන්නේ ඔහු, කිසිම ැට කිසිම කට ගරු සරුභාවයක් නෑ කියන එකයි. හොද වැදූ තැනටයි හැදූ තැනටයි ගෞරවයක් නැතිගෙනගින් රටට එමිනි ගෞරෝ කරයිද. ො අම්ම තමයි අපට උතුම් තාත්ත තමයි අපට වටින්නේ. ඒ තාත්තක අම්මගේ වටිනා කැමවත් හඳුනා නොගත්තු කෙනෙකුට රට හෙෙන ගහ ගත් මන්. ආගමක් ගැන කිසිීම හැඟීමක් නෑ. මේ ගහකොල පරිසරය ගැන සතාසි උපාව ගැන්න ඒම මිනිස්සු තමයි බුතයි මේ ගහකොල කපන්නේ මේ නැතිරාසි කල්ල විනාස කරන්නේ. ඒවගේ තමන්ගේ දුවගේපුතාගේ මගුල්ගෙදරට කැලෙහින්න දුරල්ලබ සත්තු මරාග ැවිල්ල බෛ්‍යක කරගන්ද. ඕන තරන් ඉන්නවා. ඇයි. නිකං කෙල් කර හෙ කට ට වැඩක කර න්න ල. මහ කිසි අපකට නැති ශරීරයක් කොසට මහත හදාගෙන තියනවා. හැබැයි අම්මතාතට ගරු ස කෙනෙක් නෙමින්. එක බොරුවට නිම මංකයන බරුවට වදිනය න මේ හදවත හදාගෙන හදවතින් වැනුම්බිදුම් කරන ගරු සරු කරන දරුවෙක්. මිනිහෙක් තමයි අවශ්‍ය කරන්න. ඉති ඒ නිසා අම්මට ඉතාත්තටයි මේ කරන වන්දනාාව පුතාල කොතන ගීටියයත් උදේවා කරන්න පාසලට යන්න නිස්සල උදේ වැඳලයන්ද. සමහර වෙලාවට අම්මතතාත්තල නෑ මෙතනම නිවාසිකා ගාරීඉන්න දරුවුණනෙ නීද. දල්ලඟ පාත නෑන. ගාථාව කියල ඔබ ඒ වැැඳීම කරන්න පුතේ ඔය දරුවන්ට බලාගෙනමිද්ද දියනුුවන්න තියන එකම රාස තමයි. මුදට පීට නෝපුතේ ඕඩව දෙයක් ශාස්ත්‍රයේ හොඳට පිීට නවා. අම්මතාත්තට ගෞරවයක් නැති දරුවා කවදාමත් ගරුවරයකොට ගරු කරයිද. ගරුරන්නේ එහම හිතත් පහල වෙන්නන්නේ මොකද අම්මතාත්තටත් ගෞරවයක් නැත්නම්. අපි මොනවාවදේඒක අපි මොනොවටද එක එකට ගරුකරන්නේ කියලා සමහර වෙලාට ඔයි ස්කෝලවල්ලත් තින්න. ස්කෝලවල්ලත් සමහල්ලට අපි දැල තියෙනවා. ඒ නිසා හදන්න මෝනෑ ඔන්න ඔතනමයි.වෙන්න මොනතැනහදන්න කියත් හසාර්ථකනෑ. අප බණතිකහන ලෝකෙඉ බෞද්ධ ඇත්තෝ. බෞද්ධ නූනත්කමක් නෑ. මේ නාලිකායි බනාහනෝ ලෝකයේ විවිධ ආගන් අදහනායි. බොහෝම ගෞරවින් බණහම නිසා ආගම වෙනස් වනත් ප්‍රශ්න යන්නනෑ නමුත් මම කිව් වෙන ආගමක පසඟ පිහිටුවල ගාත කිය වඳින් නෑ ඔබත් වදින් නොම් මතාත්ත අම්මතා තර සලකනවා. ඔබේ ආගමට ඔබේ ජාතියට. මේ අනුගතව කිසියන් වන්දනා ක්‍රමයක් ඇති. මේක තමයි අපේ ක්‍රමය. මේක තමයි අපේ කම සිංහල බෞද්ධ අපේ අනන්්‍යතාවය හැඳුනුම් පත තමයි තාත්තටයි අම් මටයි පස අපි හිුටවලා ගාත දෙකක් කියලා වඳන සිරිත. දැ මේක කරන්න ඇදැම් මම පෞගිය වෙසක් කාලේ. මේ කොළම පැත්තේ ලොකුය කියන ස්කෝලෙට ගිය පිරිමි විද්‍යාලය. පිරිමි විද්‍යාලයක් ඒ දහය වසර සහ කොළහ වසර පන්තිවල ළමයි විතරක් එද්දස්ගානක් ළමයින්නවලු. ඉති මම මන කියන්න කියීල් මම්ම මේ බණ කියාගෙන යනකොට මේ පුතාලගින් යහුව දහය කොළහ වසරව ම පුතාලගින් යැහවෝ පුතේ. අදවදී ස්කෝලට එනකොට අම්මට තාත්තට, පසඟ පිහිටුවවල්ල වැැඳලාපු ළමයි අතවූ සන්න. ළමයි එද්දහස් ගානකින් දහනම දෙනෙක් හිටියා. පොඩ්ඩ නිසා ගණ කර ගඩ පුළුවගුව. ඊනගට එඇහ්වා හොඳයිපුතේ පසඟ පිහිටවල ගාත දෙක කියලා අම්මට තාත්තට වැඳලාපු ළමයි අඇතව සන්න. එද්දහස් ගානකින් ළමයි හයයි. එදහස්ගානකින් ළමයි හයදන බලන කොච්ච පිරිලාද. ඊලකට මංගහවා හරි ඊළඟට පුතාල කියන්න බාගෙට. ාගෙට වැද පුරළ මදන් හුගක් පුරදුවෙලතිීන භාගටම දින්නන්නේ ඔද හැමද හැම දෙම භාගෙට නෙද කොන්්ඩ ක පන්නේ බාගෙට රැවුලක පන්නේ බාගට අඳන්නේ බාගෙට අඳන්නේ බාගෙ ඔක්කෝමුළු රටමදැම් බාගෙටන්නේ. බාගටත් බැදඳල යනවර දනිස්ස සමාරු හදිච්ච කට්ටි වගේ. අතරයිටිස්. ස්කෝල ොටිපට ත් පුදති කියන්නේ අතරයිටස් න මත්ද්‍යෝ. වඳන්න මේ දන ගහලා පුරුදුතු කරන්න. මේක නිකන් මේ ඔ ඔටෝ පුරදු වනකම් බලාගරින් ඉන්නෙප. ඩිංගක් අම්මල තාතල කියලදීල ඔලුව ඔබල මේර ඔන්වන් සිරිපාති කිය පක්ෂේ පොඩ්ක්ද ඔලුව ඩි ගත්් දෙ ගත්නක් ඇල්ල හදලගන්නඩ මේ කල්දදා කාල සඳහන් අදහද තව අපෝ කල්තියනෝත් එහම අවරුදු දහට දහනම විතර වෙනකම් බල බල ඉන්න එප. පසක පහිටුවල වඳන්න පුරදුතු කරන්න දහනමේ දහට දන්න මේ පහවිනුව ගැන්නේ. වදින කාලෙන මේ සෙන සුරාල කේතුල රාහුල එන කාලෙනි ගක් දීවිතවලට. ඒකාලෙ ව ඳුන්ගන්න ඉතන්නඇත ඒකාලට අපිට වඳන්නේ නොයකොල්ලන්ට. කියන තැනට වඳින්නම් පුතේ කියල ැකන් ඒ කාලිට වඳින්නවා. එනිසා මේක දැම්ම පුංචිකාලෙන් දලා පුරුදු කරල හදාගන්න මෝනෑ ොක්දන්න. පේ අම්මල තාත්ලට කියයන්නේ බාගෙට නම් වැඳුන් ගන්න එපා ඒක විලිලැජ්ජ නැති වැඩ. බාගිටට මේක සිංහල බෞද්ධ අපි කවදාවත් එහෙම බාගෙට කරපු ජාතියක් නෙමේ. දරුවට කියන්න ඇයි තාත්තට අම්මට බැරි ඔබ වැදුව හදූ බේ පුතාට ඔබ කන්න දෙන ඔබේ පුතාාට දුවට කියන්න බැරි ඇයිපුතේ දන ගහල වඳන්න බැරි බට කන්න දෙන දත්ට. ඇයිපුතේ ඔබට කිරිදුන්නු. අම්මට නගහල වදන්න බැරි අයි කියලා හන්ද. එම ලමයි එකතැක කියාගෙන නනවනා. වඉන්න බැරි හේතු හන්ද. හේතු හ ඒ කිව නෑ ම දැගල වද නෑ කෞරුකිවුවත් මංවදන්න බාගට වුවත් පුත න ඔයි බාගෙ උතියා ගර කියල කියන්න බාගෙට නං හඳු ගන්නන්නේ පා. එකල් ලැඩ්ජයි. ඒක අපේ එකම නෙමේ පසග පිහිට වලා ගාත දෙක කියලා වඳන සිරිත තමයි අපේ ක්‍රමයි. ඉතින් මම අර දරුවගෙන් ඇහුව හම භාගිත නැතලාපු ළමයි කවුද කියලා ළමයි මංගහිතනව එක සේ පණහත් දෙසයක් විතර එදස් ගානකින් අත ඉස්සවා. එද්දාස් ගානකින් මයිහිද තුන්සසියක්ක් ඉන්නඇති මංහිතනැද ගණන් කර ගන්න බෑ ගොඩක් කිටිය. අනිත් ඔක්කෝ මංගහිතනව ළමයි හත් අතසීයකට වඩාපුතේ හිටිය. ො න මොන පැත්තකටත් නැති ලමයි බාගෙ නැති. පසඟ පිහිටුවලත් නැති. ගාතත් නැති කිසිම ක්‍රමයකට වැඳල නාපු ළමයි ඉටිකක් වැඩිපුර තන ඉට බලන්න සිංහල ජාතියේ බෞද්ධ අපේ පරිහනය නෙමේද කියලා. එයන අපේටික අපි ම තමයි මිනාස කරගන්නේ. අපි මේ රකි ඕන එක අපි පයිංගහලදනු. මේ පුතාර දූලට මෙතර දූල නෑ නමුත් පණහන ගෙර දුර පණහන දල ඉන්නවන හරට පපුරුදු වෙලා තියෙන දුවේපුතේ කියල. එතකොට මතකතියාගන්න. දැන් මේ අපිට ආපුමී සිරිත්තිික. එක පාරටි කොහහිං හරි ගත්තුව මේ කියන දෙේවරපුතති අඩේ නෑනේ හන්දීකඩය අල පරිප්පු ගන්න වගේ ඕ නැහැ. හැබැයි. අප මුතුන්මිත්වෝ අපි ආචිලස ස කියල අපේ අම්මලතාත්තලා ඔය විදිහට අරග නරගෙන ැවිල්ල අපට දුන්න පුතේ මෙන්න මේවා උඹල රැක ගණ්ඩෝනය. මේවා ආරක්ෂ කරගණ්ඩෝනෙන්. පුතේ උඹල මේවා රැකෙන ඇත්නම් කවුද රකින්නේ කියලා අපි අම්මලතාත්තල අපට කිව්වා. ඒනිසා අපි එකතු වෙඩෝන පුතාල අපි ඔක්කෝම එකට එකතු වෙලා අපේ ඒටික රැකගමකු අපි ඇන්න මේ එක එක් කෙනාවගේ දේවල් රකිනේ. අපේතික විනාස කරලා එකේ කෙනගේ දේවල් රහින්ඩ යනවා වෙනුවට ඒවා ඕන කෙනෙක් රැගගත්තාව මට තියනව මගේමක් අපේ කමක් ආනේටික රකින්න අපි කවුරුත් පෙරමුණ ගැනම. ඒනිසා මේ ධර්ම දේශනාවේදී මේ පොසුන් සමරණ වෙලාවී ද මේ වන්දනාව කියන එක නැතනම් මව්පිය ගෞරවය කියන එක අම්මතාත්තට වඳන සිරිත මේවර. ධර්මයෙන් අපට ලැබිච්ච දේවල්. මීදුු මහරහතන් වහන්සේගේ ආගමනයත් සමඟ අපේ ජීවිතවලට ලැබිච්ච දේවල්. එහම නැතුව අපි මේ අම්මතාත්තලට වැඳල්ලා ගාත කියල එම වැඳුම් බිදුම් කරපු ජාතියක් නෙමේ පතේ මහින්දා ගමනයට පෙර සත්තු මරාගෙන වැද්දෝ වගේ ජීවත්වවෙච්ච පිරිසා. නමුත් අද මේ වෙන ොටීට වඩා අපි සෑහෙන ඉදිරියට යන් ෝනේ මේීතත් වඩා ඉදිරීෙන් ඉන්ඩෝනය මොකද මේ තරන් වටින නිර්මල ධර්මයක් අපට ලැබිල තියන වෙලාවේ මේ ධර්මයට එඳෙහි වෙන්නට එපා. මේ ධර්මයට අපි පයිංගහන්නට එපා. ආදරීෙන් වැලඳගෙන අපි ජීවිත තවතවත් කල එලිකරගන්ට මේ කියපු කාරණාටික උදව්ට ගණඩෝේ. නිසා මද කියල දුන්නේ අලුද්දයක් නෙමයි පරණ දෙයක් හැබැයි දැන් මේක අලුත් කරගන්න වෙලා තියනවා පරණ ඒදේ නැත්්තට නැතිවිච්ච නිසා අපේ ගෙවල් දුරවල්ල ම අමතතාත්තලාටත් ඒ නිසා ඉල්ලනවා. ඔබ ඔබේ දරුවන්ට කියල කොහමහරි ඒ මව්පිය වන්දනාව කරගණ්ඩෝනේ. හොද පුංචලමයින්ට අමතක වෙනවා හරක්මනට වරදින්න පුළුවන්. බැරිවෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවකට ටිකම් මතක් කරන මේකරගන්න උදේ පාන්දර සමර අම්මල තාත්තල වැරද්දක් කරනවා ලමයි ඇටිකක් හරි බැරිගැහිල වඳන්න හදනකොටම අම්මල වඳන්න දෙන්නේ. හරිප වදඳ වැදදිිද වෙලාන්න බො මෙහ වැද වැඳින්න අතරන්න ස්කුල්ල වැ එක කියා බසක කියා කියලා ඒ වැැඳිල්ල නතර කරනවා එහප බස්ස එක කියක් කමන්න ඇපුතේ වැෑෙන් එක කියයක්කමන්නේ අම්ම තාත්තට වඳින්න. අම්මල ත්තලත් ඒ කොහොම හරි වන්දනාව පුරුදු කරග්ඩඕනේ. දැම්මේ ලඟද කෙනෙක් අපි පන්සලටාව ඇවිල්ලතින් කතාර කර ඉන්නකමං ඒය අටක වව හාමුදුරුවන්නේ මනම් මගේ අම්මටවත් වදින්න මිනිහෙක් නෙමේ කියල ඒ මමකි්වා. මම නම් මගේ අම්මටවත් වදින මිනිහෙක් නෙමේ කියලෙකවා. මංගේ ඉතින් කලබල නෑ මහිත ආදාගත්තා ොක යා වැදදු අම්මටත් වදන්න න තින් පදලගල හහාදුරට වදදි ෑ කෝට. ප්‍ර්ණ යන්නේ මම කෝකටත් හරු හය ැලුවට එකක් ඇත්තදර ඇත්තද මිනිිය ොරුුවක්කිවද කිය ගෙදරෙ නු හල පහලන හෙලවැලුවේ ඇත්තද මනුසේ අමටවත් වදින්න ඇැකලා හයටම හද අම්මට වදින්නේ. අම්මට වදින්න හැබැයි යාගේ නෝනටනං වැදගෙන මයින්නේ. නෝනට වදි නොහ හැම වෙලාය. වැදූ තැනට වද ඇයිඒ අම්මට නොවදින්න මිනිහා. අම්මට වදින්නේ නැති මනුස්සේ මනං අම්මටවත් වදින්න නෑ කියලා බොහෝමටිකන්. ආඩම්බර ඉංකිවටඒක මෝඩකම. අම්මට වඳින් නැති කෙන ඇත්තටම අපට බැඳම් බලාපොත්තු වෙන්න බෑ ඒ එකන ඒ වඳන්න ඕ නැ අම්මට මදිින් නැදිනි සාතමයි ඒ පුරදු නොවෙේච නිසා වඳන්න ඕව නැති දැනට වඳන්න නොට ඔ නෝනට වඳන්නට සංස්කෘතියක් අපේ ඒ කාල නතිපනෑ දැන්තිනෙනවත් දන්න ඔ දැන් ගොඩක් වයර්මාරු වෙලානේ හැමැතනොතින්න. ඒ නිසා. එහම ගරුසරු කරන්න ඕන උපරි මෙම තමන්ගේ භහරයාාවට ස්වාමයා ගරු ගෞරෝ කරන්න ඕනෑ. හැබැයි එහෙම වදිින් සිරිතක් න නෑ. අම්මට වඳින් නැතුව බිරිින්දට වදින. මේ සරල කාරණාවක්කිවේ හේතුයි ඔය කියන ගුණය මේ අහිංසක දරු පටවුන්ට අපි දන්න්ඩෝඩන මේ දරුවු හරි යහිසකයි පලන්නකෝ මේ ළමන්ගේ මූුණවල් කොච්චර ලස්සනයි. හො රහ අහින්සක පැටවුටික්ද මේ නහන්නේ. මේ දරු දන්දිනෑ. මේ දරුවන්ට මේක දෙන්නඩ ඕනෑ කියල දෙන්න ඕන ආදරයෙන් ඔලු අතගාල පොතේදේ කියල කිව්වහම හදාගන්න පුළුවන්. ඕ අපි රටේ ඉන්න ළමයි ඇත්තටම තරුණ ලළමයි හොඳයි. හරි මොහොදැයි මමර ඉස්සල්ල කියපු කතාවත් එක මාල දිවෙනට කියලවලු අද ගන්නම දෙයක් නැරි තත්වයට පත්වෙලා. අදේ රටවල්ල තරුණු පරම්පරාව විනාසයි. ඒති අපේ තරුණ ළමයි ගෑනුලළම පිමිලම තාම හොඳයි ලංකාවේ ඒ තරම් කොඩට සෞත්තුවෙල නෑ. යන්ත. ඒ දුසිරිත්තත කිහිල්ල නෑ. ඒ රටවල්ල ගන්නම දෙයක් නෑ. ගන්නම දෙයක් නෑ නි පුතේ මෙන්න මේක මතිකෂතියා ගන්නවන අපි ම මේ තරමින්හරි අපි රැකිලඉන්න ආරක්ෂාවවෙලයිඉන්නේ කම නිසා. බෞද්ධකම නිසා. එනිසා මෙන්න මේ හොඳකම තවදුරටත් රැකගෙන ඊළඟ පරම්පරාවට දෙෙන්ඩ අපි කවුරුත් අත්වැල් බඳ ගණ්ඩ ඕන. ඒ සඳහා මේ දරුවටික හරී හොඳයි. බොහෝම් වටිනවා. එනිසා හොඳද ඉගනගෙන හොඳ මිනිස්සු වෙන්න පුතාලා ිෂ්ාන කරන්න හොඳට එකනගන්න හොඳ මිනිහෙක් වෙන්ඩ. ය දෙකම වශසයි. හොඳට ඉගනගන්නත් ෝන හොඳ මිනිහෙක් වන්නඩ ඕන ඔබ ඉගන ගත්තේ නැත්නම්. ඔබ මෝඩයකුනොත් ඔබට ලැබෙන දරුව. ඊළ පරම්පරාවත් මෝඩය දැනූගත්ක මක්නැති පිරිසක් බවට පත්දෙනු එතකට ඔබළඟ ගුණය කියන එක ඔබ හොඳ මන මනිියෙකුණේ නැත් නම් ඔබ පෞකාරය අසත් පුරුසේ දුරාචාර කංකරණ කෙනෙුන ඔබේ දරු ඊළඟ පරම්පරාවත් තුරාචාරීයට යන්නේ එතකොට කෝ අපටරට කෝ අපට ජාතිය කෝ අපටාගමක් කිසිවක්නෑ අපට නෑය කි දය ඒයනි ඔබ දැනූ ගත්කම ලබන්්ඩෝනෑ උගතෙක් වෙන්ඩෝන හැබැයි ඒ වගේම ගුණය කියන එක තියෙන්න්න ඕන ගුණ නැන බෙලෙෙන් යුතු පුතුමය ඉතා ගරු ගුණේ සහ ඥානය දෙක මෝඕන. අවසාන වසයෙන් කියන්න තියනෙ මෙච්චරයිපුතාලට මමාදම දරූටික ඉලක්ක කරගෙනයි ධර්මදේ සනාව කළ අවසාන වසයෙන් කියන්නේ. කොච්චරහරි ඉගෙනගෙන ග කියයාගෙන දැනෝ ගත් කල් ලබාගෙන පුතාල අධිෂ්ඨාන කරඕන මම වැඩ කරන්නේ මම සේවේ කරන්නේ මම ඉපදුරු මගේ රටයි. එක හරි වැදගත්දය. අද ලංකාවේ හුගාක් ඉගෙනගත්තු අයයි ඉගෙනගන්න අය. රටේ මිනිස්සුන්ගේ අහිංසක මුදල්ලලින් ඉගෙනගන්නවා. නිදහ සධ්‍යාපනයක්තිෙන් රටක්න. ඇැමී දරුවට අෞුද්ග කරයයක් ක ර කලෙසමට ති ල් කම්ි න බ. රුද්දගකර ැරයකරරි සේට්ටය එකකට දෙදික ඇල්ල කම්බෙනවනනි එහෙම හැමරටකීමම නෑපොති. අපි තුන්වෙනි ලෝකයේ රට නමුත් වෙන රටවල්ල ඉගන ගැන්න ඕට රස්සාාවල් කරන්න ඕට ක්කොම කරන්නන තමම. අපට පොතත් පතත් දෙන්න අද අපට පොත පතහම්බිෙනවා උනුවහරි ලැබෙනවා මේ නිදහස් අධ්‍යාපනය ඇතුලින් ඒනිසාපතිේ අපි නෑය අපි රටට මේ ර මනිස් තමයි මට වඋගන්නන්නේ මතකතියා ගඩ. මේ රටේ මිනිස්සු තමයි මට උගන්නනන්නේ මගේ අම්මතතාත් ඉල්ලු හමදේවල් දෙන තමයි නමුත්තරම ලිකවන ම මගේ රටේ මිනිස්සුන්ට මන්න්න අයයි. මේ කාරණාව ආඩම්බරෙන් ඇඟට ගණ්ඩෝන. ම රටේ මිනිස්සුන්ට මන් අයයි. මගේ රටට මම නයයි. එනිසා හිරගෙදරට යන්න නෙමී මහන්සි ගණ්ඩෝනෑ හොඳට ඉගනකි දම පත්තරේක පහගේ දවසක දක්වා. පාසලි ඉගනගන්න දරුවෙකුට උගන්නන්න මාසකට රුපියල් එදහස් පන්සියයක් බෑවෙනවලු එක ළමයකුට පොතේ ඇ ගුරුවරුන්ට පිනටිගිවන්න් ඕනෑ පාසල් නඩත්තු කරන්න ඕනෑ කොච්චරතියෙනවද. ඔය එක පුතෙකුට පත්තරය තිබුණා එද්දහස් පන්සයක් මාසකට රජේ වැෑ කරනවා. රජය කරකන්නේ රටේ මුදක්. හිරගෙදර ඉන්න හිරකරුවෙකුට මාසක රුපියල් පන්දාහක් වියදන් කරනවා. ඒරකරුවකට පන්ඳහක් විය ද කරන්නවලු ඒර සාමාන්‍ය හිරකරුව න්නෙති ඒරකරුවන්ගේ තිනෝන එක කලාස් තියනොන නේද පලවිනි පන්තිය දෙවිනි පන්තියහෝ තුගිතිය තියනනේ පොස් ලාස් සකන් ලාස් ො හිරකරුවන්ටත් ඒගොල්ලන්ගේ ලාස්සිකින් හැටියට හැටියට මංහිතනො ගානත් වැඩිය ඇති. ඒනිසා චර ්‍රාධපති බලන කර රටේ අහිංසක මිනිස්සුගේ මුදල්. අර වැරදි කරලා හිරගෙදරට කියපු මිනිසුන්ට කන්නබොන්න දෙන්න ඕෝටිගානක් මාසිකත වැය කරනවා. අපි ඔය වැරදදෙන් නිදහස්වල එලියට ඇවිල්ල නැදනම් එල්ලිය ඒදගෙන අපි හොඳමිනියේ කැතියට වැඩකලානම් අපේ රට අද කොච්චර සස්රේක සෞභාගිමත රටත්ද. ඒ නිසාපුතාල. ට රගන්න මං කවදහරරි ඉගන ගන්නේ හොඳට ඉගෙන හො ිනිහෙක් වෙලා ම කොය තකගත කිහිල්ලත් තවන්න ඉගන්නවන ඉගන ගන්න මක්න. ඉගනගෙන ඇවිල්ලා තමන්ගේ මවබිමට පුතේ ලංකාවට වැඩ කරන්න්ඩෝනේ. ලංකාවටමයි වැඩකර්ඩෝනේ සේවේ සප අන්ඩෝන. ඔය හිතත් ඇති කරගෙන හෙලබුදු හදවතක් ඇති. රටට ලෝකයට උත්තම වටින මිනිහෙක් වන්නට අධිෂ්ඨාන කරගනිමු. ඒ සදහාවබට සියලු දිරිය විරිය. තුරුවන්ගේ සරණින් ලැබේවා 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 කලම ප්‍රාර්ථනා කරනවා. ආකා සක්්හාජ මට්ටා දේවා නාග අමහිද්දිකා පුඤ්ඥන් තන් අනුමෝදිිත්වා චිරං රක්හංතු ලෝක සාාසනං චිරං රක්හංතු දේශනං චිරං රක්හංතු තුවන් සදා තාත්තට යම්මටයි වදින කවිදෙකුත්තියනෝ පුතාල අහගන්ඩ වැදගෙන මේ අම්මතාත්තට කවිදිකත්. තරුදහසග පායනරෙ පුන්සඳමග පියා පණනලරෙක ගන්නට මට හුස්ම පොදයි பியா பியவர பியவர பாசா சேவனல் பியா ஜீவன மக கெலவர கோட்ட நிவந்தா பியா සංසාරි මරු කතරට සීතගගුල අම්මා බවගමනේ ගිම්නිවන්න නුගසෙවනකි අම්මා ජීවන මහාගිරනගින් වු හැරමිටියයයි අම්මා ජීවන මග කෙලෙවරකොටට නිවන් දකී අම්මා හැම දෙනාටම තුනරුවන්ගේ පිහිට ලැබිඳවා.